නතනනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්්ඩ කල්පනක් කළේ උදානපාලිය සඳහන්වන සූත්‍ර දේශනාව. මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ ජුන්හ සූත්‍රයේ කියලා. හඳුන්වන්නඩ තව නමක් තියෙනවා යක්ක ප්‍රහාර සූත්‍රයේ කියලා. මේ නන් දෙකෙන්ම හඳුන්වන්නේ එකම සූත්‍රයේ. මේ දේශනාවෙන් සැරියුත්මුගලන් දෙනම වහන්සේ පිළිබඳව තමයි කරුණු පැහැදිලි කරලා තියෙන්න්නේ. මේ ශාසන අපි භාගිතුන් වහන්සේගේ අග්‍රශ්්‍රාවකීන් වහන්සේලා දෙනම. අග්‍රශ්‍රාවක තනතුර ලබාගන්ඩ උන්වහන්සේලා කොච්චරකල් පාරමිතා සම්පූර්ණ කරන්න ඇත්්ද. අතීතයේ පහලවන අනෝම දර්ශී කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් තමයි මේ දෙදෙන වහන්සේම නියත විවරණ ලබාගන්නේ ඒ කාන්ත වශයෙන් මේ බලාපොරොත්තුව මුදුම් පත්වෙනවා එ කොයි කාලෙද අන්න අහවල් කාලි කියලා හරියටම ප්‍රකාශ කිරීම තමයි නියත විවරණය කියල කියන්නේ මහාකල් පාසංකයියකුත් ලක්ෂයක් පාරමිතාපුරු ඒ රම් දීර්ග කාලයක් පාරමිතා සම්පූර්ණ කරලා තමයි ඔතෙන්ට ඇවිල්ලති. එති උන්වහන්සේලා කොයි තරම් සාසනයේ ශ්‍රේෂ්ඨද කොයි තරම් ප්‍රබ්ලදක කියන කාරණාවල් අපිට අපිමුළු ජීවිත කාලෙම හිතලවත් කවදාවත් ඉවර කරන්න පුළහන්කමක්න. තරම්ම මහා බල සම්පන්නයි එ තරම්ම මහාගුණ සම්පන්නයි. අක්්දශ්‍රාවකයන් වහන්සේ කියම් ඉතාම විශේෂයි. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ නමකට හිතන්ඩවත් පුළහංකමක් නෑ ග්‍රශ්‍රාවකයන් වහස නමක් කියැන. කරුණු කාරණා තමන්ගේ හිති හිතන්ඩ බෑ කියන කාරනාව නෙමේ මේ කියන්නේ උන්වහන්සේලාගේ හැකියාවගාවට කවදාවත් ලංවඩ පුළහංකමක් ඇත්තෙම නෑ.හඩී රහස පොලෝ වගේ පුදුම පර්තරයක්තිේෙන. ඇයි අසූ මහා ශ්‍රාවකයන් වහන්ස නමක් බෝඩ් පත්තෙන්න්නේ මහාකල්ප ලක්ෂයයි පාරමිතාපුරලතියන්නේ. අක්දශ්‍රාවකයන් වහන්සේ ඒ ලක්ෂෙට අමතරව තවත් අසංකෙයියක් වෙනම පාරමිතා පුරල තියෙනවා මෙතෙන්ට සයිතාම ප්‍රබල තැනක ඉන්නේ. ඉල්ලක්ට අපි මේ සූත්‍ර දේශනාව පටන්ගඩ කලින් උන්වහන්සේ පිළිබඳව ධර්මය හඳුන්වලා තියෙන හැටි කරුණු කීපයක් අටවාාව සඳහන් වෙන විදිහට කෙටිියක් සෙහිපත් ෙරලුවත්. එක තැනක සඳහන් කරනවා උන්වහන්සේලා දෙනම යම් තැනක ජීවත්වෙනවා න ආංගේ ජීවත්තයට තැනට උන්වහන්සලා ආභරණයක් වෙනවා කියලා. කෙනෙක් ආභරණ පලදින්නේ ලස්සනවෙන්ට. එතකොට මේ ශ්‍රේෂ්ට උතුන් වහන්සේලා දෙනක තැනක ජීවත්ව වෙනවාවනම් හරියට ස්ථානයට ආභරණ පැළැන්දිවා වගේ එතන බොහොම සුන්දර තැනත්බවට පත් වෙන. කරුුව එකක් එක ගාන දීර්ගෝ විස්තර කරන්න තියෙන කරුණු නොත් කාලවේලාවත් එෙක් අපිටිකක් කෙටියෙන් මේ කාරණා සෙහිපත් කරමු. තවතැනක සඳහන් කරනවා රත්තරං ගුහාාවක තමයි කේසර සිංහෝ ජීවත්තයෙන්නේ. පත්තරං ගුහාාවක පලිගු ගුහාාවක මනෝසීල ගුහාාවක ඒවාගේ ගුහාවල්ලට තමයි කේසර සිංහෝ ඉන්නේ. මේ දෙන්න වහන්සේ එක තැනක ජීවත්වෙනව වන හරියට එකම රන්වන් ගුහා වේ කේසර සිංහෝ දෙන්නෙක් ජීවත්වනවා වගේ හරිම ප්‍රතාපයි කළෙ දේශනා කරනවා. ඊලකට සඳහන් කරනවා එක තැන ඉන්න මහාස්ශ්‍රේෂ්ට ව්‍යාග්‍රූ දෙන්නෙක් ඉන්නවා වගේ උන්වහන්සේල දෙන්න යම් තැනක එකට ඉන්න වන. තවත් තැනක සඳහන් කරනවා. මනාව මල්පිපුන සල් වනයක සුවිශේෂිූ චද්ධන්ත ඇත්රජවරු දෙන්නෙක් එකට ජීවත්වෙනවාද ආං එවන් ස්වරූපයක් තමයි මුන් වහසල දෙන්න එක තැනක ඉන්න වනන් තියෙන කියලා. ඊළඟට සඳහන් කරනවා එකම ඉඹුල් වනයකට විශිෂ්ට වූ ගුරුල්ලු රාජයන් දෙන්නෙක්වාගේ. ඉඹුල් වන්නේයකට විශිෂ්ටවුණ ප්‍රවිශ්ටවන ගුරුලු රාජෝ දෙන්නෙක්වආගේ කියලා. එකට ගුරුරාජෝ ක කියල කියහම ගුරුල කියන කුරල්ලෙක්න. තැන්ග තුට අපිට හිතෙනවාද මොකක් තනති විශේෂ්‍යතය කියලා. මෙතන කතා කරන මේ අපි කතා කරන ගුරුලෙක් ගැනහම නෙමේ මේ ගුරුලෙක් කොච්චර ලකුයිද. මේක ගුරුලෙක් යුදු එකසිය පණහක් දිගයි කල සඳහන් කරනවා. එතකොට හැතැක්මන දෙෙදා සාරසයා. ඒ දව්‍යමය ගුරුලු ඒගොල්ලු ඉන්න තැනුත් ධර්මය සඳහන් කරලා තියෙනවා. ඉන්න තැනක් පිබඳු සඳහන් කරනවා පර්ුවත වලලුවලින් වටවන ඉතාම ඈත මුහදේ ඉම්බුල් වනාන්තරෝල මේ ගුරුලු ජීවත්වෙනවා කියලා. සාගරයේ තමයි මේ තැන්තියෙන්නේ. ඒ විශාල පරුවත වලුවලින් වටවෙලාති නිබුල් වනාන්තරෝල තබයි මේ දිව්‍යමේ ගුරුලු ජීවත්තෙනවා කියලා කියන්නේ. ොලන්න තමන්ගේ ශරීරයේ ඒක ස්භවිට වේගෙන් වේගෙන් මස් කරන්න පුළුව. ආං ඒවාගේ ගුරුරාජෝ දෙන්නෙක් එකතැනක ජීවත්වෙනවාද එහම් කොහොම වෙයිද ආං ඒවාගේ තමයි මේ මහා ශ්‍රේෂ්ට උතුන් වහන්සේලා එක තැනක ජීවත්වෙන කොට කියලා සඳහන් කරනවා. ඊලංක සඳහන් කරනවා එකම පා්ඩු කම්බල සයිලාශනයක සක්‍රදේවේන්ද්‍රවරු දෙන්නෙක් ිලගත්වොත්. පහන්ඩුම්බල සයිලාශනය කොහොම බැබලයිද. සමහර වෙලාවට මෙහෙම සඳහන් කරම සක්‍රදේවේන්දරයන් වහන්සේගේ අනුභාාවේ සහ විසිිතුර බව පැහදිි කරන්න ඕන අපිට මේ කරනාව තේරෙන්ද. එකයි මංකී මේ කරුණක් කරුණක් වෙන වෙනම විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණු කියලා. ොත් මෙතන සඳහන් කරනවා එක මාසන සක්දය යුරු දෙන්නෙ වාඩියුණුත් කොච්චර ලස්සනද අංගේ වගේ තමයි උන් වහසලලා දෙන්නෙ එක තැනකිින් ඕන. එකම විමානයකට පැමිණිච මහා බ්‍රහම රජෝ දෙන්නෙක් එක තුන හමකොයි වගේද මුන් වහසල දෙන්න යම් තැනක ඉන්නවා නං ඒ වගේ කියලා. එකමස එකම තැනක හඳවල් දෙකක් පැවුොත් ආසකුච්චර ලස්සන වෙයිද. එකම අහසේ එකම තැන ඉරවල් දෙකක් පෑගුත් අහස කොහොම ප්‍රතාපොවත් වෙයිද මේ දෙන්න වහන්සේ එක තැනක ඉන්නවා නං අන්නේ වගේ මයි කියලා සඳහන් කරවා. ට සඳහන් කරනවා ද මෙහෙම සඳහංකම ඉරවල් දෙකක් පැව්වා වගේ ප්‍රතාපවත් හදවල් දෙකක් පැවවාගේ සුන්දරයි. තවත්ගෙනෙකුට මේ කාරණාව හගනින්දලා හිතෙන්ට පුළුවන් මේකනිිකම් මේ අතිශෝක්තියෙන් කරන වරණාවක් කියලා. ඒකට ම දධර්මය උත්තරයක් දෙනවා බතන කිසිම අතිශෝක්තියක් නෑ. උන්වහන්සේලා පිළිබඳව වරණා කරලා ඉවර කරන්න බෑ. මේ සඳහන් කරන ප්‍රකාශයන් ටික උන්වහන්සේලාට ප්‍රමාණත් නෑ. න්වහසේලාගේ තරමින් බලහම මේ සඳහන බොහොම කුඩයි. උන්වහන්සේලා ඊට වඩා බොහොම ඉහලයි කෙයි සඳහන් කරල තියන්නේ. මේ සඳහන් කරපු තැනට මහා බ්‍රහ්මයාවෙන් මේවාගේ ගුරුල්රාජය වෙන්ඩ කේසර සිංහරාජය අර්හත්වය කියන තැනට වඩා පල්ලහෙන් තමයි ඔක්කොම තියෙන්නේ. අර්හත්වය කෙලකන්නේ ඔක්කොට වඩා ඉහලින් තියෙන තැනක්. උන්වහන්සේලා අර්හත්වයම බුදුම් පත් කරලා තියෙන්නේ ් අභිග්ඥා ලාබී සව් පිලිසි බ්‍යාපත් සහිතව. එද කිසි කියෙ කුටවඋන් වහන්සේල පිළිබඳව ඉක්ම අයයා මක් නං මේ ශාසනය කරන්න පුළහංකමක් නෑ භාග්‍යතුන් වහන්සේ හැර. ලඟාෙන්ඩවත් පුළුහංකමක් නෑ කියන කාරණවු පැහැදිල් කරනවා. එනකට සඳහන් කර නොපින් නතුනි මේ දෙන වහන්සේ කොයි තරම් ප්‍රථතාපුවව ද ඇයි මෙහෙම සඳහන් කරන්නේ. ආත්ම පන්සීයක්. අ්‍යන්ත බ්‍රහ්මචාරී ඉති ඒ කාරණාවත්තවෙනකට හිතන්න බෑ මොක මේ අත්‍යන්ත බ්‍රහ්මචරී කල කියන්නේ විවේකිවගිහිල් ලහිතන් උත්සාහ කරන්න ඒ කොයි තරං ශ්‍රේෂ්ටද කියලා අත්‍යන්ත බ්‍රහ්මචාරී කල කියන්නේ මේ අන්තිම ආත්මයට ළංඟාාවෙන්ඩ ළඟාවෙන්ඩ ළඟාාවෙන්ඩ එක දිගට ආත්ම භව පන්සීයක් බ්‍රහ්මචාරීවමයි ජීවතලා තියන්නේ ජීවිතයක ඇතුළ වෙලාම ඇතුල් වෙලාම නෑ ඒ බ්‍රහ්මචාරිතය අදත් එම බ්‍රහ්මචාරයයි න හැබැයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වෙන්ඩ බැකනකුට පහස වේ ඇයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කලකයන්නේ තමන්ගේ ශරීර අවයව රාගසිතින් යුක්තව තමන්ග අතිවත් ආත්නු පන්සයම ස්පර්්ච කරලනෑ කියලා ඒකටයි අත්‍යන්ත බ්‍රහ්මචරී කලකයන් ආන් එහෙම පාරමිතා පූර්ණය කරගෙනාපු මේ උතුමන් වහන්සේ ගවට ළඟ න්නඩ තවත් කෙනෙක් මසාසනේ නෑ කියන කාරණාව නිසායි මේ විදිරවරනා කරලා තියෙන. එහින්දා සූ මහාශ්‍රාව කිපුටත් කවදාවත් ළඟා ඩවත් පුළුහංකමත් නෑ කියල සඳහන් කරනවා ඇති මේ කරුණු ටික සඳහන් කළේ මේ මහා ශ්‍රෂ්ට උත්තම රතනයන් දෙක පිළිබඳව පුංචිහෝ අවබෝධයක් අපිට තව. මෙතෙක් තියනවට වඩා ජීවිතයට එකතුෙන්ඩ ඕවමනා නිසා. ො මේ සූත්‍ර දේශනාවත් මුන්වහන්සේලා දෙනම පිළිබඳව සාකච්ඡා කරන සූත්‍ර දේශනාවක් උදානපාලයේ තමයි සඳහන් වෙන්නේ ජුන්හ සූත්‍රය හෙවත් යක්ක ප්‍රහාර සූත්‍රයේ කියලා හඳුන්වලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාලි ජීවත් වෙන්නේ රජගහනුවර වේල් වනරාහම විහාරේ ගදශ්‍රකයන් වහන්සේලා දෙනම වැඩඉන්න මේ කාලෙ කපෝත කන්දර කියන විහාරස්ථානය තමයි උන්වහන්සේල වැඩයින්නේ. ඇ මේ කපෝත කන්දර කියල කියන්නේ කපෝත කියල කියන පරවට කන්දරක කියල කියන්නේ කන්දට ඉතා විශාල වශයෙන් පරවෝ ජීවත එච්ච කන්දක්. පස්සෙ කාලෙ මේ කන්දේ පන්සල හැදවා ඒ පන්සල හැඳ වෙ. කපෝත කන්දර්ක විහාරය කියලා මේකාලේ සැරියුත්ම කළන් දෙන වහන්සේ ජීවත්තෙන්නේ එහි ඒ කාලි භාගිතුන් වහන්ස වැඩේන්නේ රජග හනුවර වේල්ුවන කියන විහාරේ. එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ හැන්දෑවි හිස බෑවා හැන්දෑවිතම හිස බාලතන් හොදයට කෙස් බාලා ස හදඳ එලිීමේ ජුන්හ කියල කියන්නේ පුරපක්ෂය කියන එක පුරපක්ෂයේ රාත්‍රීක කෙස් බාල හඳනැගිල තියෙනවා උනුහස විවේකීව එලි මහනේ හැම්ම පැත්තම හාත් පස පේන එලි මහනක. උනුහස වැඩයින්නවා. එක්තරා සමාධීකට සම්මවිධලතමයි වැඩයින්නේ. මෙන මේ වෙලා වේ යක්ෂේ ෝදින්නේෙක් මේ යක්ක්ෂෝ දෙන්න දකිනවා සැරියුත් මහරහතන් වහන්සේ හඳේලි වාඩිවෙලා ඉන්නවා. හිස දිලිසනවා හන්දේලියට එක යක්ෂයකුට හිතෙනවා මේ ස්වාමීන් වහන්සේට හිසට පාරක් ගහ්ඩුවන කියලා ටොක් කයින්ඩෝන කලා හිතෙනවා. එහම හිතල දෙවනියක්ෂේර කියනවා මට මෙහෙම හිතෙනවාන අර ශ්‍රණයට ටොක්යි. අනිත්‍යයක්ක්ෂයයක් කියනවා හොඳයි සිතුවිල්ලන ඇැති වනාට කමක් නෑ හැබැයි ක්‍රියාත්මකන කරඩියන් ලිපා. ඔශ්‍රමණයා හරිම බලවත් ශ්‍රමණය ඉතාම උතුම් ගුණ තියෙන කෙනෙක්. ඔශ්‍රමණයා හරි සිල්වත් ශ්‍රමණයා මහනු භහව සම්පන්නයි දෙන්න කවදාවත් ඔබට හිතිච්ච හිතුවිල්ල ක්‍රියාත්මකනම් කරඩිපා ඒ කරුණු සඳහන් කරහම දෙවනි පාරත් අනිත්‍යක්ෂය කියනවා නෑ මට ටොක්කක් අනට මයි හිතෙන්න්නේ කියලා දෙවනි පාරත් මෙයා කියල දුන්නා එපා එක හරි භයානක වැඩක් එම කිව්ටහන් නෑමයා තුන්ගනි පාරත් කියවා නෑයාලී මටන ටොක්කයින්ඩමයි හිතෙන්න්නේ කියලා එහෙම කියලා මෙයා කියන කරනාව අහන්නතුව ටොක්ක කැන්නා ැයි ඒ ටොක්ක කොමටොක්ද. කොහොම ප්‍රාරයක්දම අත මට මොලෝල තම ගන්න හිසට. අංගේ කාරණාව සඳහන් කරනවා අධර්මය කොහොම පාරක්ද කියලා. රියන් හත හමාරක් උස මධ්‍යම පුරුෂයකුගේ රියනෙන්, රියන් හතහමාරක් උස ඇතකුට මිටමොලෝල මේ පාර ගැහුවනන් ඇතා සම්පූර්ණයම මහපොළුව ගිනවා කෙළ සඳහන් කරනවා. පොලොෝ කඩාගෙන ඇතා යටනයි තරම් ලො පර ගහග. මහා පරෝතයකට බිට මො ෝලා මෙයා ගැහුවනම් මේ පාර. එ ගල් පරෝතය ගඟ වලන් කෑලි කැඩෙනවා වගේ පතුරු පතුරු ගැලවෙනවා කියෙල සඳහන් කරන තරම් මහ ප්‍රබල පාර කෙල්ලි කරන. යක්ෂයෙන් ගහන පාරත්න. හැබැ මේ පාර ගහනවා මුගල මහරහතනව සිදකිනවා. යක්ෂය හැැයි පාර ගහලා අනිත් යක්ක්ෂයරකෑ ගහල කනවා යි හාමි ඩයිහාමි ඩයි හාමි කෙගෑ ගන්නු ම දනවා මම දනවා ම දනුව කියලකෑ ගන්න යැකිව ගහන්න එපා කියලා. එදනට මයට උඩ පිහිටලා ඉන්ඩ බෑඇඟ දැවිල් දෙවිල් නිසා පොලෝට් වැටිනොමය. ආගේ කාරණ අවිදි සඳහන් කරනවා යොදුන් එක්ලක් සැහැට අට දාහක් උසයි මහාමීරු පරෝත්තිය කියලා. මහමුහු දෙෙන් යට යුදු නසු හතරදාහක්තිෙන් මහමුහද උඩට යුදු නසූ හතරදාහක්තියන. හැබැ අපිට පේන අභිග්ඥාලාබීන්ට තමයි පේන්නේ. මේ දැවන්ත පරුවත රාජයා උත්සගෙනන්නමයි මහපොළ කොයි තරන් ගණකං සහිතයිද සඳහන් කරන මහපොළුව යොදුන් දෙලක් සහතලිස් දහක් ගනකඩයි කියලා. ආන්ගේ දැවන්ත මහපොළොව යොදුන් එක්ලක්ස හැටාටදාහක් උස මේ මහාමේරු පරුවත රාජයා වගක්ත් නැතුූ දරගෙනඉන්නවා පරතයේ හපලොට බරක් බරක් නෙමේ නමුත් සඳහන් කරනවා මෙ මහ පෞකාරය උස්සගෙන ඉඩ බෑවාගේ. මේ පරුවතය දරාගෙන ඉඩ පුළහන් නමුත් මේ උන්වහසර පහර ගහපු පෞකාරයා දරාගෙන ඉන්න බෑවගේ මෙ අ මහපලෝට වැටනවත් එක්කම මහපොලො ඇත්තෙනවා. ඇත්ත්චි ගමං අවිචීෙන් අප ගිනි දැල් මෙ වෙලාගර කෑ ගහත්දිහෙම අවිචිට අරන්නවා. කියන කාරණාව සඳහන් කරනවා ඒත් තරක් උන් වහසේ ලගේ ගුණ තේජෙස. ඒ වෙලා මේ ටොක්කක් අයිනවා දැක පුනිසා මගලන් හරහතන් වසේ ලඟටේ න. ළඟට ඇවිල් අහනවා පින්වත් සාරිපුද්තයන් වහන්සේ. සුවසේ වසන්ඩ පුළ හන්ද බොහොම පහසුවෙන් බොහම සුවෙන් ඔබහන්සි වැඩන්නවාද. පිහිට ලයිඩ පුළොහන්ඳ කෙලෙවා. මට එහම මොකුවත් කරදරයක් නෑ මට අපස්ුතාවෙන් නෑ මොකවත්. ඒ වනාට ඔළලුවටික්‍රදෙනවා කෙලකේනවා. බෙනනම් කිසිම පස්තාවක් නෑ මගේ හිසටිකක්රි දෙනවා. ගේ එෙම සඳහන්ක හම්මුගලන් මහරතන්සේ සඳහන් කරනවා බොහෝම ආනුභවසම්පන්නයි සාරිපපුත්තයන් වහන්සේ. බොහොම ශ්‍රේෂ්ටයි සාරිපුත්තයෙන්න් වහන්සේ. ඉතාම යෘදිිවන්තයි සාරිපුෘත්තයන් වහන්සේ. ස්වාමීන මොහොතකට කලින් ඔබහන්සියට යක්ක්ේ ප්‍රහරයක් කල්ල කළ. ංගේ වෙලා උන්වහස මයි කියන්නේ යක්ක්ෂයාගේ ප්‍රහාරය කොයි වගේද මහ කන්දකට ගැහුවනම් ඒ කන්ද පතුරු ගැලවෙනවා කියලා. රියන් හතහමාරක්කුස ඇතකුට ගැහුවනන් ඒ ඇතා සම්පූර්ණම මහපොළුවේ මහපොළුවේ ගිලෙනවස්වාමිනි ඒවාගේ පහරක්ක බොහන්සිේ එල්ල කළේ ඒකයි ම මැහු ඔවහන්සට සුවසේ පිහිටලා ඉන්න පුළු හඳ කියලා. ආගේවෙල ශැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ කොයි තරං ඉරදදි මද්ද කියන කාරණාව ඒ වන්හසේ තරම් ස්භාවම නිහතමාන. ඒ මේ සිද්ධිය අවස්ථාවයි විතරක් නෙවේ මුලු ජීවිතය මෙහෙමයි. අං ඒ වෙලා මේ කාරණාව පදනම් කරගෙන මුගලන් මහරහතන් වහන්සේගේ පිළිබඳ වර්ණනාවක් කරනවා. ශ්‍රේෂ්ටයි පින්වත් මොක්ගල්ලන ඔබ ශ්‍රේෂ්ටයි. ඔබ මේවෙලා මෙතන මහයාකිෙක් දැක්කා. ඉති ඔබ පුදුම රදයක්ක මට යන්නේ මේ වෙලා මහයාකෙක් දැක්කා හැබ මේ වෙලා වේ මම මෙතන පාන්සු පිසාචයක් කොත් දැක්කන කියනවා. කද මේ පාසු පිසාචය කියලා කියන්නේ. ඒකොන රොඩු ගොඩවල්ල ජීවත්තයන පිසාච කොට්ටාසයක් තාම පුංචි ශරීරතියෙන් සංසාර බොහොම පව් කරපුය. මේ වෙලා මම එහෙම කෙනෙක් කොත් දකින්නේ. නැත් ඔබනන් මහා දැවන්ත යක්ෂේක් මෙතන දැල තියෙන. බ යෘදයයිතරම් ්‍රේ්ද මේ කතා කරන්නඩාව උන්වහස ගීරදිය ගැන නමුත් උන්වහන්ස මොගල්ල නන් වහන්ේ ගිරදිය වර්නා කරනවා මේ වෙලා වේ. එතකොට මේ දෙවවරු පාසුපිසාචයක් කියලක බොහොම කුඩයි එතුට මහ දෙවි කෙනෙක් කියල කිය හ සාමාන්‍යයක් සඳහන් කරනා තෞති සාාවසි දෙවියක් නම් ගෞතුනක් විතර උසයි කියලා තෞති සාව සාමාන්‍යයේ රුක්ෂදවතාවක් වගේ කෙනෙක්. යටත් පිරිසිං මේ කිතුල්ගස් දෙකක් විතරවත්. එමන තල්ගස් පොල්ගස් දෙකක් විතරවත් උසයි සාමාන්‍ය රුක්ෂදේවතාවක් කියන කාරණාව සල්හගෙන අයිතින්ගේ මහ දෙවියෝ බොහෝ මානු භව සම්පන්නයි. අත්ති ශෙයිම්ම තිසරණ සරණ හිල්ලයින්නේ. එන කවදාවත් ධර්මයට බුදුජාණන් වහසට විරුද්ධ වෙන්නේ විරුද්ධ වෙන්නේ නෑ එඒතිකොට සාමාන්‍ය මිත්‍ය දුෘෂ්ටික දෙවියොත් ඉන්නවා. එිය සමහර්තැගොල ගිහිල දේවාලොල දෙවියෝ ඉන්නවා කියනවා. දේවාලොල ගිහිල පූජා පවත්තනවා දෙවියෝ ඉන්නවා කියලා. එත ඒතැන් වොල මේ මහ දෙවියෝ ඉන්නවද කවදාවත්. මෙහෙම මහ බලගත් දෙවී කවදාවත් එතන ඉන්නේ ඉන්නේ නෑහ. දෙකර තින හොඳ ම ූදාහරණයක් සඳහන් කිරූත්. දිවියලෝක තියන පලළතුරු. ප්‍රනී හර්තයන්තනක් නෙවිය ලෝක කියන්නේ. විමානවත්ව පාලුවේනං දෙවී ලෝක පළතුරු කොයිතරං රසයිද කොයිතරං ගුණයිද කියලා පැහැදිලි කරලා තියෙනවා. දහෙම සඳහන් කරග ගහම අපට ධර්ම දේශන අර්ථීයන පොඩි කෙටි වෙලාවක්. එක තැනක සහන් කරනවා අදිවී ලෝකෙ දෙවියෝ අඹ ගෙඩියක් කරලා ගඟට දානවා ලොකු අම්ඹ ගෙඩියක්. හරිම සුවඳයි හැමෝටම තේරනෙනෝ මේ කාම්ප ගෙඩියක් බව ැයිද නුස්සලෝක න ෙම අඹනෑ. ඒහින්ද මේගුල්ලු ක්ඩ බයි. එන්ද අඹගෙඩිය පරීක්ෂා කරඩ හිතනවා. හිතලා අඹ කැල්ලක් කපලා කොහොමත් හිරගෙර ඉන්න මිනිසු මරණඩනන්නේ. ආනගේ හිරගෙදර ඉන්න වයසි අගගිස්සටම ගියපු වයසක මනුස්සයකුට අරකෙන් අඹ කැල්ලක් දුන්නා. ටික වෙලාවක් යැනකොට අර්මනුසයයාගිම ඇකිල්ලා තියෙන හමදි ගැරිල්ල වල ගැහිල තින හකු පිම්බිලා යටට ගිහිල්ල තියෙන ස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා මේ මහපුදුම තරුණ පෙනුමක් ඇතිට පටන්ගත්තා. තවම කැල්ලක් දුන්නහම සුද වෙලා තියන කෙස් ඔක්කම කල්ලුවෙන්ට පටන්ගත්තා. බොහම ශක්තිමත් පව දැන්පේ ඉන්නේ. එතකොට දැන් පස්සේ තීරණය කරන එක දිවිය ලෝක අම්යක් කියලා. දැන් ගතකොට දිවියලෝකය අඹගෙඩියේ මනුස්සලෝක වයසට ගිහිල්ලා ඉන්න මනුසෙ තරුණ කරන්න තරන් මහපුදුම ගුණ සම්පන්නයි. ඒහෙම අඹ දිවිය ලෝක තියෙනවාවනං අපේ දකල තියන අපි දේවල් අර්ගෙන යන පූජාවට්ටිය. එක කිසිම සැකසීමක් කරලා තියෙනවාද. එක අමු පලතුරුත් තියෙනවා. එක නරක්වෙච්චත් තියනවා. පොත්ත පිටනුත් තියෙනවා. ඒ කොහොම පි සිදුවගෙන ෙල් පා දුම් වැදි වැද දදුම් වැදි වැද ද විලි වෙදි දී ති බිගෙන් හිල දුන්නත්. ඒ දේවාලේ ඉන්න දෙවයා ඒක බාරගන්න වනන්. අප හිතැන්ටක පේරටිත් තිනවයි ලොකු ආපන සාලා. ඒවාගේ තැනක මේසයක් ුඩට ගෙන් හිෙල්ලා ඒවාගේ පළතුර වට්ටියක් තිබ්බොත් කොයිවාගේ තත්ත්යක් උදාවීද. ඒවාගේ තැනකට ඔබ සමහට මංගල්ල්‍ය අවස්ථාවකට අහරම හෙවත්ගේ සම්බන්ධ වනාන තැකල තිනද පලතුරු සකසලා තින පපුරුව මේ පූජාවට්ටිය ඒවාගේද එතකොට ඒ වෙලා ඒ මංගල උස්සවෙටේ ඒ ආපන ශලාවක කට්ිය මේවාගේ පූජාවටියයක් දුන්නත්. එන්ට උස්සවයට කට්ි සතුවෙනවද. ඒ ගොල්ලොත් සතුවෙන්න නැත්තන් ඒ පූජ වට්ටියයට නැත්තං ඒ පලතුරු පින්ංගානට මේවාගේ පළතුරවට්ටියක් බාරගන්න දෙවිය ඊටත් වඩා පල් හැනේද. එහෙම පළතුරුවටියක් භාරගන අපේ වැඩිත් කරලා දෙනවා. එකොට ඒ කියන්න ඒ දේවල්ලය තුළි අර මහබල සම්පන්න දෙවියකින්නවා කියෙනෙකද. නෑ මොනෝවගෙන හිල්ල දුන්නත් බාරගන්න මහපල්ල හැපන්තිේ කෙනෙක්කින්න ැන. නොත් මෙතැන කතා කරන්නේ ඒවාගේයාය ගැන නෙමයි තාම ඉහල තත්ත්වයක් තියෙන ශ්‍රේෂ්ට උත්තම දෙවියව පිළිබඳවයි මේ සඳහන් කරන්නේ පන්සු විිසාචයක්වත් මට පේන්නේ නවත් ඔබට මහබලවත් යක්ෂයෝ මෙතන පේනවා. ඔබේ ඉර්දයේ කොයි තරද ආශ්චර්ය අත්්භූතයි පෙරවෙච්චි නැති දෙයක්. අත්භූතයි කළගැ ඒකයි පෙර නොව විරූධයක් ඔබ දෙැක්කා. මුගල හරතන් හස සඳහන් කරනවා පෙර නොව විරුධයක් මේවාගේ යක් සේකුගේ මෙහෙම ප්‍රාරයක් ඉවසලා ඉන්ඩ පුළු හංවෙෙන්ඩ ඔ බහසේ කොයි තරන් ඉර්දි මද කියන කරණාව උන්ුහසෙත් සඳහන් කරනවා. ඉතින් මෙන්න දෙදෙන වහන්සේ මේ විදිහට කරන මේ සාකච්ඡාව. බුදුරජාණන් වහන්සටත් ඇහිනවා. ඒ එහනෝ කියල කන භාගිතුන් වහසකො හිද වැඩිඉන්නේ. භාගිතුන් වහස වැඩ ඉන්නේ. රජගන්ුවර. ැරිුත්ම කගලන් දෙන මහස වෙඩ කපෝත කන්දරාව. එතිට කොහොම දැහෙන්නේ. මිනිස් කන ඉක්මෝහාගපු පිරිසිදු දිව්‍යම කණින් භාගිතුන් වහන්සේදේ හඬ ඒ හඩ ඇහනවා. අනිසා සාරිපපුදතයන් වහන්සේ එක් තරා යක්ක්ෂෙක් නුබහන්සේට මහා ප්‍රහාරයක් දුන්න කියල සඳහන් කරලා ඒ කාරණනාව සාකච්චා කරන තන දල බාගිතුන් වොහසසිත් මේ කරනාව. අහගනන්නේ මේ කාරණාවක් කොහොමද මේ සිද්ධ වෙන්න කියලා. හැබැ මේ සාකච්ඡා ආහගෙන බුදුජාන්හස ගොඩක් සතුට වෙනවා. මේ මහස්්‍රාවකෝ දෙන්නා කොයි තරං ශ්‍රේෂ්ටද කොයි තරන්න නිහත මානීද කියන කාරණාවෙන් භාගිතුන් වහසි ගොඩක් සතුට පත්වයෙනවා මේ සම්මාවා සම්බුද්ධ ශාසනයේ භාගිතුන් වහස ගොඩන ගාප තැන තියෙන ආශ්චරපිළිබඳු හිතලා. ආගේ නිසා මේ කාරණාවවිදි සඳහන් කරනවා යමෙකුට මේවාගේ ශක්තියක් තියෙනවාන ඒවාගේ ශක්තියක් තියෙන්නෙම මේවා ග උතුමන් වහන්සේලාටමයි. එලි මහනක සරියුත් මහතන් වහසේ වෙලා වැඩහිට එලිහනකනි. එතකොට එලි මහනේ මහා ශක්තිය දරාගෙන එක්තරා සමාධියකට සමවැදිලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩඉන්නකොට උ වහස කොයිපාටෙන්ක් බැබලි බැලි ඩහිටිය කියෙල සඳහ කරනවාද. මේ මේ සූතරය සඳහන් කරනවා සැරියුත් මහරහතන් වහසේ රන්වට පාටයි කියලා. තාමර් ස්වර්ණවරණූ වර්ණයෙන් බැබලිින් තමයි මේලි මහනි හඳේලී වැඩයින්නේ. එතකොට උන්වහන්සේ ළඟට එන මුගලන් මහරහතන් වහස කොයි වගේ පාටයිද කියන කරණාව එතනසිහිපත් කරනවා. සාමාන්‍ය මුගල මහරහතන් වහසේ හැබැවටම කොයි වගේ පාටයිද. මුගලක් මහරහතන් වහසේ වර්ණය. ඉතාම දැකුම් කළුවරණයක් තියන්නේ. බොහොම ප්‍රියමනාපයි ඕ නෑම කෙනෙක නැත ඇදගන්න තරන් පුද්දුම ශරීරවර්ණයකුන් වහසිර තියෙන්නේ කියවුණට වර්තමානය අපි කොතනවත් මුගලන් මහරහතන් වහසගේ ප්‍රතිමාව වර්ණගන්නලා තියෙන් තැන අපි ප්‍රියමනාප වර්ණයක් ඒවාගේ නෙත සිත අදගන්නා පෙනුමක් ඒවර්ණ ගැන්නීම තුළ දකිනවාද ඇයි අපි ඔලිි තියනවා කාරණාවක. අම්මට ඉතාත්තරයි ගහපු පව ගෙවාගෙන 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 ඇවිල්ලා තවත් ඒ පාපකරමය හින්දා ඉතාම දුර්රු වර්ණ වූ වර්ණයක් ඇතු ශරීර පෙනුමක් ඇතුව න් හසසිප දිලාතිවා කියලා. ඒහෙම පිහිතනවා. නමුත් අපි හිතන්නේ යානි පැත්ත. මහාකල්ප අසංකෙයෙකුත් ලක්ෂයක් අග්‍රශ්‍රාවක බෝධිය පාර්ථනා කරගන සාමානනිිකනෙකට හිතාග්ඩුවත් බැරිසරන් කංකරර පාරමිතා පූරණය කර කරයන උත්තමයන් වහන්සේට උන්වහන්සේ සංසාර ජීවිතය උපදින අන්තිමාත්ම භාවය ඒවාගේ වරණයක් ලැබින්ට පුළ හන්ඳ කියන කාරනාව කවරුවතිතන්නේ කවුරුවතිතන්නේ. අන්තිමාත්ම භාාව කෙනෙකුට බලන්ඩ අප්‍රසන්න වර්ණයක් සහිතව උපදින්නම උපදින්නම නෑ. ඇයිම මහාකල්පා සංකයකුත් ලක්ෂේක පාරමිතාව ප්‍රතිඵලයන අතිමාත්ම භාවිබමුදු පත් කර තින්නේ. තෝ එදාට මේ කෙනෙකුට බලන්ඩ අප්‍රසන්ඩ පාටක් ඇතූපදිනවාද වර්ණ සම්පත්ති ඇත්තමෙන ඇත්ද. ආංගුවයි ප්‍රශ්නල උත්තරයක් දෙනවා මෙතැන උන්වහන්සේ පියවි නිල් මහනිල් මලක පාටයි කියලා. හැබෑම නිල්මාහනිල් මල අපි නිල් කියලකීවට පාලියගේ හඳුන නිදම් පාට කියලා. එ නිර්මාහනිෙල් මල්ට මතකයි බොහොම කලින් අප වවල් පිපන නිල්ර්මානිල් මල. දැන්න නොයෙක් මල් නොයෙක් වර්ණ ගන්න පු මල් තියෙනවනේ. න හැබෑම නිල්මහනිල් මලේ. ආංෙ මල් කොයිවාගේ ලස්සන සුන්දර පාටයිද. මුගලන් මහරහතන් වහසගේ ශරීරවරන්නේ ආංගේ නිල්මා නිල් මලේ පාටයි කියලා. දම් පාටිට හොරුයි. ඉතාම ප්‍රිය මනාපයි. දැක්කහම නෙතා අහකට ගණ්ඩ හිතෙන්න්න එතරං එතරං ශරීරවර්ණය අපූරුවටඋන්වහසේ ඩැහිටිය කියල සඳහන් කරනවා සැරියොත් මහතන් හස රන්වන් පටයි මුගලන් වහදාරන් වහස නිල්වන් පාටන් බැබලින්වා කියෙලකෙෙනෙ දන් පාට හරු පාටක් තමයිු නහසක තිබුණේ. එතකොට රජාුව වේල ව න රාමේ ඉඳලා බුදුරජාණන් වහසේ මේ කාරණාව හගන ඉදලා භාගිතු වහසේ මේ කරුණ පිළිබඳව උදානයක් ප්‍රකාශ කරනවා. මොකද බාගිතු වහස ප්‍රකාශ කරන උදාානය, භාගිතතු වහස සඳහන් කරනවා. යමෙකුගේ හිත මහාගල් පරොතයක් වගේද ඒ කියල කියන්නේ උනුවෙන නැති හිතක් කියනකද නෑ මහාගල්පරෝතයක් වගේ හරි ශක්තිමත් යමෙකුගේ හිත මහාගල් පරෝතයක් වගේ ශක්තිමත්ද. අටලොෝ දහමින් නොසැලේද කවදාවත් අටලෝ දහමින් කම්පාවෙන්නේ නැද්ද රාගය උපදින සියලුම් හේතුන් හි නොැලේද කාරණාව සඳහන්කරනවා සාමාන්‍ය කෙනෙක් සතුටුවන්න තැන ඒ හිට ඇලින් නැද. සාමාන්‍ය කෙනෙක් සතුටුවන්න තැන කියල කියන්නේ. අපේ හිත රාගේයේ නිසා සතුටවෙනවා. කාමේ නිසා සතුටවෙනවා. ඒ මෝහය තියෙන නිසා. ඒ සාමාන්‍යයි සතුටුවෙන තැන් උන්වහන්සේලගේ හිත කවදාවත් රාගගා වැැලෙන්න්නෙම නැෑැ. කාමේගාව රැඳෙන්න්නෙමනෑ හාාවක වෙලෙන්නෙම නෑ. එ සියල්ලම මිදිල තියන්නේ. එනිසාම් මොන තරං සුවයක් බුක්ති විඳිනවද කියන කාරණාව සිතුවිලි මාත්‍රයකින් වත් අපිට කවදාවත් හිතාගණ්ඩවත් පුළහන් කමකුත් නැ. ආගකට තමයි කියන්නේ හැබෑම නිවන කියලා. මේ බුද්ධහගම උගන්නන නිවන කවදාවත් බැරුණට පසේ ලැබෙන නිවනක් ගැනද. මේලෝක තවත් හුඟක් ආගන් තියෙනවා. ො ලබ්දී තියනවා. ඒ හැම ආගමකම හැම දර්ශනයකම සදාකාරික සුවයක් පිළිබඳවත් කතා කරනවා. හැබැයි ඒ සුව ලැබෙන්නේ කොයි කාලටද. ඒ හැම ආගමකම ඒ ලැබෙන අන්තිම ප්‍රතිඵලය හම්බවෙන්නේ මැරුණට පස්සේ. එහමන මරණයට කලින් ආගේ ශ්‍රේෂ් නිවන ක්ෂත කර පුළහන් තැනක. දේශනා කරපු ශාස්තෘුවරයක් මේ ෝක පහල වුණනානං ආගේ ශාස්තෘන් වහසට තමයි කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. බුද්ධහගමය උගන්නන නිවන මැරුණට පස්සේ හම්බෙන එකක් නෙමෙයි ජීවත්වෙලා ඉන්න වෙලා වෙලැබෙන නිවනක් ගැනයි භාගිතුන් වොහස දේශනා කරන්නේ. මේ සඳහන් කරන්නේ ආංඒ නිවන ශාක්ෂාත්කරපු උත්තමයන් වහසේලා පිළිබඳවයි. සාමාන්‍ය මිනිස්සු යම් තැනක යමක් දකළ සතුටයෙනවාද. තැංගුල සතුට නො වන්නේද එකකීේ රාගය උපදින සියලූම හේතුන් උන්වහන්සේලා නොවැලි ලයිඉන්නේ ඉන්සා රාගික ධර්මතාවයක් එන්නෙම නෑ කාමුක ධර්මතාවයක් එන්නෙම නෑ මෝහ සහගත තෘෂ්ණ සහගත හැඟීමක් කවදාවත්ම එන්න නෑ කෙලෙස් ඉපදීමට හේතු ආගාත වස්තුයහි නොකි පේද කද මේ කෙලෙස් උපදන්නට හේතුන ආගාත වස්තුූ කලක. ආගත ආගාතය කියන කාරණාව පැහැදිි කලා තිෙනවා ආගාත පටිවිනේ සූත්‍රයේ ආගහතය කල කන දේශය කේන්තිය යම් කෙනෙකුට කේන්තියක් ඇතිවෙන්නම නැද්ද. කේන්තිය උපදින්න යම් හේතුවක් මේ ලෝක තියෙනවා නං ආගේ කේන්තිය ඇතිවීමේ හේතු සම්පූර්ණයම සම්මූල ගහතනය කරලා තියෙන. එනිසා කේන්තියක් උපදින්නේ උපදින්නේ නෑ. කේන්ති ගන්නේ භානකත්වය මේ සූතරයෙන් පැදිලි කරනවා. මකද කේන්ති ගන්න භාන කත්වේ. අර යක්ෂේයට හිතන සැරියුත් මහරහතන් වහසට ොක් කනින්ට. දැක්ක ගමන් හිතන ගහන්ඩ ඇයිඒ ගහන් හිතෙන්නේ. තරහක් තියන හින්දා තරහති බන නැත්තම් නොද හිතයෙන්නේ. තරහක්ති බිනැත්තං දැක්ක ගම හිතනන්නේ ගිහිල්ලව දන්නේ. මෙයට වදින් හිතුනද යට වඳින් හිතු නෑ ජිතන හන්ඩ ආංගේ කාරණාව සඳහන් කරනවා අපිටත් ජීවිතය ඕකට ඔහොඳට අත්දකින් තියෙනවා. අපේ පිනතන හිතල බලන්නකු සමහර පුද්ගලයෙක් මුණ ගැහුුණහාම.ඒපු කියල මට මේ ජීවිතය කිසිම වචන කියලත් නෑ. මට කිසිම පාඩුවක් කරලත් නෑ සමහරලාට මාතයක කතා කරන්නේ බොහෝම ලින් ගතුකම සමහරලාට ළංග ගෙරන යාගත දයාරගෙන විල්ල අප ෙදර ද හ මර ග තරන්න ලෙගතුයි. ඒවුනට මේ මනුසය අපිට එච්චෙර ලෙන් ගතුව කතේරු කෙරුවත් මට ඒ මනුසිය දැකිනීමට ඇත්වෙන මහපු අප්‍රසන්න හැඟීමක්. මට කතා කරන්න හිතෙන්නේ. මට ඉස්සරහට මන දෙෙන්ඩ අන්ඩ හිතෙන්නේ. සමහරලාටය විල් ගෙරන යන කම්මන් ඇතුලට ෙලාලයි. ආ ත අප ඇති වන ක එක පුද ගල පිබඳ. කිසිම වරදක් අද වෙලා නැතිවුුණාට ඇයි ඒ පුද්ගලයක පිබඳව අපිට අමනාපහිතක් ගොන්න ගන්නේ. අද නමේ පෙර ඔහුත්ඒක මගිතී නමනාපයක් අදත් ඒ විදිරදනන්න පටන් ගන්න. අරයක් සෑයටත් තේ කයුුණේ. අද සැරියුත් මහරහතන් වහන්සේගෙන් හුට කිසිිකරදරයක් වෙලත් නෑ. ඕහගෙන් තාමවුන්වු හසර කරදරයක් නෙත් නෑ. නමුත් දැක්ක ගමන් වඳන්න හිතු නිෙත් නෑ අනිත්‍යයක්ක්ෂයක් කිව එපා පහර දෙෙන්්ඩිපා. බලවත් මහසිල්වත් මහනු බහව සහිතයි කියලා නමුත් මේ අධිතුන පාරක් ග හණඩමයි. මෙච්චර කිව්පා කියලා. එ ඒ පෙරතිබිච්ච ආගාතයක්. එතකොට ඒ ආගාතය කොයි තරන් අපේ සංසාරයට භානක විදිහට බලපාහිද. ද බානක තව කෙනෙක් පිළිබඳ වුන කේන්තියක් ඇති ුනාට කමක් නෑහ. දැ මෙට කෙලින්ම කේන්තිය තිවුණනේ කවරු ගැනද රහතන් වහසි ගැන. ප්‍රතිඵලයේමකක්ද. හපොලෝ පලාගනා විීචීයටට මර්ගණීයා. ආගේ හින්දා භාගිතුන් වහසේ ආගාත පටිවිනේවාගේ සූත්‍ර දේශනා කරලා අප පැහැදිරිි කලාා කේන්ති ගන්න ැතිව ජීවත්තයට පුරදුවෙන්ට. කේන්තිය නැති කර ගන්න ක්‍රම ගනාවක්ගේ සූත්‍රවල දේශනා කරලාතිය මොක දෝක දිගින් දිකට දිගින්දිකට සංසාරගි හිෙල්ල. අපි අකමැති අපිත් එක වෛරක් කාරකෙන ඊළඟාත්ම භාවිර හත්වෙලා වඩ පුළුවන්. නමුත් ඒකේන්තිය මතු වෙලා වර්දක් කිරූත් අපිටමයි පිටමයි පාඩු. අපේට මතකැ නේද පුක්කුසාහති මහරජ්ජුරු අනාගාමි වෙලා ඉන්නකොට එල දෙනක් කැනල මැරෙනවා. ධාරචීරය මහරහතන් වහන්සේ අනාගාමී වෙලා ඉනට ධාරචීරය හත්තන් වහන්සේ. අරහත්තයට පත් වෙලා ඉන්න වෙලාවි උවහසිරත් එල දෙනක් කැනල මැරෙනවා. සුප්ප බුද්ධ කුට්ටි කොෂ්ට රෝගයා සෝවාන් වෙලා ඉන්න වෙලාවි ැ මැර තම්බදාටික චෝර එයන මාර්ග පල්ලබල නෑ නොමුත් සැරියොත් මහරහතන් ව හසිර දාන පූජා කරලා හරි සතුටින් ඉන්න වෙලාවේ ඒත් එල දෙනගැනලා මැරෙනෝ. මොකදද මේක ප්‍රතිඵලයේ කෞදමයානන්නේ පෙර භවයක මේ හතර දෙනාගෙන් කරදර වෙච්ච කාන්තාවක් එදා කරදර කරන වෙලා වේ කළ උපදදි උපදදින ව ගාන මන්තුපි මරගන්නවා කියලා. ආගේ වර දිගින් දිකට දිගින් දිකට දිගින් දිකට ඉල්ලා මේ ජීවිතය කොයි තරම් භයානක වුුණාද රහතන් වහන්සේ නමක් ජීවිතය නැති කළලා. අංඒකින් ඇතිකර ගත්ත ආනම් තරී පාපකරමයක්. අනාගාමීන් වහන්සේ නවක් ජීවිතය නැතිකෙරවා. මහා බරපතලකු සැලයක් රැස් කර ගත්තා. සෝවා නාරරි ශ්‍රාවකක් ජීවිත ැතිකිරුවා ැඟනි ට අඇ කොචර පාඩුද. උන්වහන්සේලා සමහරයි බඹලෝ සමහරය සසරින් විිදිලම ගියා නමුත්තර කාන්තාව. නැතැගේ අඇනුපු යක්ෂණය එල දෙනගේ වෙස්සර්ගනය යක්ෂණය ඉන්නේ අනන් දෙෙන්න්නේ එල දෙනගේ වෙස්සර්ගෙන. ඇය මේ මොහොත වෙනකොටත් අවිචී පැහෙනවා. දෙමන අන්තර්කල්පයක් ම යහි අවිචී පැහෙනවා. ගේ නිසා. මේ ආගාතය කියන දිගින් දිගට දිගින් දිගටම පවත්වන්ඩ ඒ පැවැත්වීම කොයි තරන් හානිකරද කියන කාරණාව ආගහතටිනි සූත්‍රීින් භාගිතුනා සඳහන් කළා. එනම් මෙතන සඳහන් කරනවා කෙලෙස් ඉපදීමට හේතු වූ ආගාත වස්තුයෙහි යමෙක් නොකි පේද. තරහා යන්ඩ තරන් දේවල් ඕන තරන් පේනවා. පාරකට බැස් සහම කොච්චර යෙනවද. කෙනෙකට, පෘති බලකොට රහන්ට කොච්චර දවල නොද. පුවත් පත කියවනකට රහය දවල් කොච්චර දකි නොද නොත්ම ඒකවත් කේතිගන්නේ කේන්තිගන්න ද. ඊළඟ සඳහන් කර යමෙකුගේ සිත මනාව මෙසේ වඩන ලදද. ආ එහෙම ආගහතය ඇති නොවෙනව නං මනාව පාලනය කරගත්ත හොඳට වඩාපු හිතකට තමයි එහෙම නතර වෙලායිට පුලහන්කමතියන්නේ ඉනිසා සඳහන් කළලා යමිකුගේ සිත මනාව මෙසේ වඩන ලදද හු ළඟට දුක් කොහින්නද. තැ මේ කාරනවා කෞුද කියන්නේ. භාගිතුන් වහසේම දේශනා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල් අහනවා සැරියොත් මහරහතන් වහස සාරිපුත්ය දුකක් නැද්ද. වේදනාවක් නැද්ද පිහිටලා ඉන්ඩ පුළු හන්ද. ඒ ප්‍රශ්නටක දැන් උත්තරේ දීල දයනනි කවු්ද. භාගිතුන් වහසේ මෙන්න මෙහෙම මනාව පැවතුම් ඇැතිකර ගත්ත කෙනෙකුට ො හෙඳදුකක්. එතිකොට මේ ශාසන භාගිතුන් වහන්සේ පැහැදිලි කරපු හැටියට ඒ ශාසන ප්‍රතිපදාවේ මනාව හැසරුුණාය. කොයි තරන් සුන්දර ජීවිතයක් ගෙහ්වද. ඉති ඒ කරුණ පිළිබඳව හිතන කොට මේ නිවන මොන තරන් න අපූරුද. කපෝත කන්දරාවේ උන්වහන්සේලා දෙදෙනගේ සාකච්ඡාව වලි වනාමට වෙලා භාගිතුන් හසයහැෙනන්නවා. භාගිතුන් වහන්සේ ේලුව නරාමයට වෙලා කරන උදානවා කියේ කපෝත කන්දරාාවන්නඋන් වහසලටහෙෙනවා. ආංගේ තරන් සුන්දරයි මිනිස් ඇසට නොපෙනෙන දේවල්, මිනිස් කනට නෑසෙන දේවල් අතිශියුම් දේවල් ස්පර්ශි කරමින් ගෙවනයේ ජීවිතේ හැබැ නිවනි ස්පර්ශ කරපු ජීවිත. ධර්මදේශනාවට තියනෙන කාලයේ නිමා වෙලා නිසා. මේ ජුන්හ හෙවත් යක්ක ප්‍රහාර කියන සත්‍ර දේශනාවෙන්. අපේ සාසනය අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමෝවන සැරියුත් මහරහතන් වහසි. මුගලං මහරහතන් වහසත්, කොයි වගේ ශ්‍රේෂ්ඨද උතුම්ද කියන කාරණාව පිළිබඳව. අබමල් රේනුවකට තරං පුංචි කාරණට්ටිකක්. අපි සාකච්ඡා කරගත්තේ ශ්‍රාවක සංඝයා පිබඳව, අපේ හිතී තියන ශ්‍රද්ධහාව වඩා වර්ධනය කරවලන්ඩ මේ කරුණු නැවත නැව සි පත්කිීමට හරි වටි.